ධර්ම දානේ අනිත් දානයන් අභිවාහිතින්නට තවත් කරුණු කීපයක් තියෙනවා. එක අනිත් එක තමයි මේ තථාගතයන් වහන්සේගේ ධර්මය කවරක් සඳහාද තියෙන්නේ? අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව සඳහා. ඒ කියන්නේ නිර්වාණය සඳහා, නිවනෙන් නිවීමට. එතකොට මේ නිර්වාණ මාර්ගය නැත්තම් නිර්වාණ ධාතුව, නිර්වාණ ධාතුව කියවම නිවන, නිර්වාණ මාර්ගය කියවම ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ දෙක පිංගතනි ලෝක සත්වයාට තනියම අවබෝධ කරගන්නට බෑ. මේක තනියම අවබෝධ කරගන්නට බෑ. එහෙම අවබෝධ කරගන්න සමර්ථ දෙකොටසයි ඉන්නේ. කවුද? පස්චිම භවික වෙච්ච බුදුවරු, සම්මා සම්බුදු බෝධිසත්වවරු සහ ප්‍රත්‍යේක බෝධිසත්වවරු, පසේ බුද්ධත්වයේ පතන උත්තමයෝ. අන්තිමාත්ම භාවයේදී තනියම මේ ධර්මය අවබෝධ කරන්න සමර්ථයි. හැබැයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වැනි අතිශයින්ම ඥානුත්තර පුද්ගලයෙක්ටවත් ධර්මයේ දැක්වෙනවා මහා කල්පයක් මුළුල්ලෙහි, මේ සක්වලට කල්පයක් මුළුල්ලෙහි වැහි වැටුණත් ඒ වැහි බිඳු ගණන් කරන්න තරම් තියුණු ප්‍රඥාවක් සහිත සාරිපුත්‍ර ස්ථිරයන් පවා බුදුබණ ඇහුන් නැතිනම් මේ නිවන් මාර්ගයේ තනියම අවබෝධ කරගන්නේ, නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නේ. අස්සජි ස්වාමීන් වහන්සේගෙන් ඇහුන් නැත්තම් සෝවාන් වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා උපදෙස් අරගෙන තමයි අරිහත්වයට පවාපත් වුනේ. ඒ නිසා මේ නිර්වාණ ධාතුව, ඒ වගේම නිවන් මාර්ගය කියන එක අවබෝධ කර ගැනීමට අතිශයින්ම දුෂ්කරයි. ඒකට උදව් ඕනේ. උදව්වට අපි කියනවා පරතෝ ഘോഷ ප්‍රත්‍ය කියලා. මොකද්ද පරතෝ ഘോഷ ප්‍රත්‍ය? පරතෝ ഘോഷය කියලා කියන්නේ පරස්ස ഘോഷෝ, වෙන කෙනෙකුගේ විශේෂ, වෙන කෙනෙකුගේ හඬ, වෙන කෙනෙකුගේ අවවාදය, වෙන කෙනෙකුගේ අනුශාසනාව. ඒ කියන්නේ ධර්මය, ධර්මදේශනාව. ධර්මදේශනා ඇහිලා ලියපු ධර්මය කියවලා තමයි මේ නිවන් මාර්ගය අවබෝධ කරගන්නට සත්‍යයා සමර්ථවන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වැනි ඥානුත්තර පුද්ගලයෙක් පවා ධර්මය අහන්න ඕනේ නිවන් දකින්න. ඒ නිසා මේ නිවන අවබෝධ කර ගැනීමට තියෙන දුෂ්කරත්වය, නිර්වාණ මාර්ගය තේරුම් ගැනීමට තියෙන දුෂ්කරත්වය, නිවන් මඟ යන්නට තියෙන දුෂ්කරත්වය නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කිරීම, බෙදා හැරීම, එය දේශනා කරවීම, මේ සියල්ලක්ම අතිශයින්ම විශිෂ්ට කුසල කර්ම බවට පත් වෙනවා. මොකද නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට ඇති දුෂ්කරත්වය නිසා. එතන කරුණු දෙකක් මම කිව්වා. පළවෙනි එක තමයි මේ ධර්මයේ නිසා තමයි අනිත් සියලු කුසල් කරන්නේ. ඒ නිසා ධර්මයේ දීම අනිත් සියලු දීම් වලට වඩා ශ්‍රේෂ්ඨයි, ඉහළයි. දෙවෙනි කරුණ මේ ධර්මයේ තුලින් අධිගමණය කරන නිවන, එහෙම නැත්නම් නිවන් මාර්ගය ධර්මය අහන් නැතුව කවදාවත් කරගන්නට බෑ. බුදු පසේ බුදුවරු හැර අනිත් ශ්‍රාවකයන්ට